කතවැඩ කරන්න. අපිට හිරියාර කරන්නේ අපිට හිරියාර කරන්නේ අපිට හිරියාර කරන්නේ අර ගෝ ගුලාර අර ගලක් ගෙනාවේ ඒක ඉස්සරහ අදිසිය මේගොල්ල ගැව්වට ඔය මෙතෙන් යන බගල අතේ තියා ගන්න එපා ඊට දෙක ගාන දාව කිය මෙතන ප්‍රශ්නයක් කරන්නේ අපි කිසිම ප්‍රශ්නයක් නැහැ ගල් තියා ගෙනාවා කියලා ප්‍රාය අපි ගැහුවනේ ඒක දිනන්න එපා ගල මැදින් තියා හරියට ගල් හරියට ගල් හතක් දැන්නවා ගල් වල වැඩේ කරමු වැඩේ කරමු වැඩේ කරමු වැඩේ කරමු මේ තියන්නේ මේක තියන්නේ මේ බෝට් අල්ලන්න බෑ මෙතන මේ ජනාධිපති ලේකම් කාර්යාලය ගාව බෝට් අල්ලන්න බෑ එච්චරයි සම්පන්න ගුණාත්මක දේශපාලනය මධ්‍යස්ථ සිවිල් සංවිධාන නියෝජිතයන් තමන්ගේ ප්‍රතිපත්ති මාලාව එළි දැක්වන්නට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ලැබී පැදී සිටිනවා. ඒ අවස්ථාවේ ඔවුන්ගේ ගමනට බාධා කරා පොලිසිය ඔවුන්ට ඔවුන්ගේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල කරන්නට ලබා දුන්නේ නැහැ. ඔවුන් ටිකක් ඉවතට එල්ල කරගෙන ගියා. නමුත් පොලිසියේ බාධා නැතක ඔවුන් තමන්ගේ ඒ ප්‍රතිපත්තිය එළි දැක්වීම සිදු කරන්නටයි සූදානම් වන්නේ. සංජීව හෙලෝ
නෑ සම්ප්‍රදායක ප්‍රෙස් එකක් විදිහට මේ කරන්න එක අපහසුයි. එහෙනම් ඉතමත් කෙටියෙන් කෙටියෙන් කියන්න. දැන් අපිට විනාඩි දෙකකට වැඩි අල්ලගෙන ඉන්න බෑ කැමරා මෙහෙම. ට්‍රයිපොඩ් ගහගෙන ඉන්න වගේ කම්ෆර්ටබල් නැහැ නේ අපිට. හරි. හරිද? ඔයා පස්සටින්නේ. හිම කරන්න එපා. ඉස්සෙක් වගේ හැසිරෙන්න එපා නම. පටගින්න අපි කියනවා පට ගන්න එපා. කමන්ත වෙහිලා ඉන්නේ. මම මෙහෙම කළා එහෙම කරන්නයි තියෙන්නේ. පටගින්න පොඩක්. මම මෙහෙම කළා එහෙම කරන්නයි තියෙන්නේ. එහෙමයි තියෙන්නේ. හදා ගන්න ඕනේ වයිට් බැලන්ස් හදා ගන්න ඕනේ. නෑ මෙතන හරි අමාරුයි ඉතින් මොනා කරන්නද මේක ලොකු. කියන දා අපි කරන්න එපා. හරි. පටගින්න පටගින්න. හරි. හරිද? ඉෂානේ හරිද? කාඩෝට ඉස්සරහට හරි තමයි තව කරලා බලන්න. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සාදරයෙන් පිළිගන්නවා මෙතෙන්ට ආපු මාධ්‍ය වේදිකාවේ සෑම සියලු දෙනාම මම දර්ශන තන්ත්‍රිකයේ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම් කරු අද මෙතෙන්ට මහ පොළවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවුවා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට. අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවීමෙන් බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පාර දෙන්නත් කලියෙන් ඉඳන් ජනාධිපතිවරණය වෙනුවෙන් පැතිවරණ ව්‍යාපාර පටන් අරගෙන දේශපාලන ව්‍යාපාර අපේක්ෂකයින් තම තමන්ගේ කඳවුරු ශක්තිමත් කළත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් තවමත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අවධානයක් යොමු කරලා නොතිබුණු නිසා වැදගත් දේශපාලනය කියන එක මේ රටෙන් අතුගෑවිලා ගිහින් තවදුරටත් අර මේ රටේ ජනතාව අප්‍රිය කරන දේශපාලනයේ ඉස්මතු වෙමින් පවතින නිසා අන්න ඒ පිළිබඳව සාමකාමීව මේ රටේ ජනතාවට පණිවිඩයක් දීලා දේශපාලන පක්ෂවලට ප්‍රධාන පෙළේ අපේක්ෂකයින්ට වැඩපිළිවෙලක් මහපොළවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන වලින් ලබා දෙන්නට. ඉතින් මේ කටයුත්ත විතාම සාමකාමීව කරගෙන යන්නේ කවුරු හරි කෙනෙක්ගේ වැරදි තොරතුරක් මත හෝ අපට අපි ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්න බලාපොරොත්තු වෙන ස්ථානයට අපිට යන්න නොහැකි වුණා නිසා අද මේ අවස්ථාවේ මෙම ස්ථානයේ කරන්න සිද්ධ වුණා. අපි පාලමට තමයි සැලසුම් කරලා තිබුණේ. අපි මාධ්‍යවලට දැනුවත් කරලා තිබුණේ එතන. ඉතින් සමා වෙන්න ඕනේ මාධ්‍ය සියලු දෙනාම අපිට එතෙන්ට ඒක සිද්ධ කරන්න බැරි වීම සම්බන්ධව. අපි ඇයි මෙතන තෝරගත්තේ ශාලාවක් නැතුව? අපේ රටේ ජනතාව ජනාධිපතිවරේ තෝරාපත් කර එවන්න තියෙන්නේ ඔන්න ඔය එහා පැත්තේ තියෙන කන්තෝරුවට. එතකොට ඒක තමයි අපි තෝරගත්තු සංකේතය. අපි මහපොළවේ සමාජ ක්‍රියාකාරී, අපි මහපොළවේ සිවිල් සංවිධාන ක්‍රියාකාරී, අපි කාමර ඇතුළේ ඒසී කාමර ඇතුළේ ඉඳන් වැඩ කරන අය නෙවෙයි. මේ මෙතන ඉන්න මූණු ටික ඔක්කොම දැක්කම ඔබ දකින්නවා හැමදාම පොලිසිය මහතුන්ට අපි හොඳටම ගුරුයි. මොකද අපි දකින්නේ අපි මේ රටේ අසාධාරණයක්, අයුක්තියක්, දූෂණයක්, අල්ලසක්, අක්‍රමිකතාවයක් හෝ වෙන ඕනම දෙයක් වුණාම අපි කොන්දේසි විරහිතව අපට වෙන අකරතැප්ප නොහිතා පෙනී හිඳපු මහපොළවේ සමාජ ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන. එතකොට මහපොළවේ මිනිස්සුන්ගේ හෘද ස්පන්දනය අපි තරම් හොඳින් දන්න තවත් ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන මේ රටේ නැහැ කියලා අපට විශ්වාසයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපට අවශ්‍ය වුණේම මේ රටේ අයාලේ යන දේශපාලනය හරිහමන් තැනකට දාලා වැදගත් දේශපාලනයක් හදන්න. අපි දකිනවා අවුරුදු 16-17 පාසල් ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවොත් මොකද්ද ඔයාලගේ අනාගත අපේක්ෂාව කියලා මේ අපේ මාතෘභූමිය දාල යන එක තමයි ඒගොල්ලෝගේ අපේක්ෂාව. අවුරුදු 35-40 අතර තරුණයෙක්ගෙන් ඇහුවොතින් අපට බාධා කරපු පොලිසිය මහතුරුන්ගේ පුතෙක්ගෙන් ඇහුවොතින් ඔවුන්ගේ ප්‍රාර්ථනාව තියෙන්නේ මේ රට දාල යන්න. අපට උමනා වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය දීලා, නිදහස් සෞඛ්‍ය දීලා අපි විසින් හදාගත්තු අපේ රටේ මානව සම්පත අපේ රටෙන් පිටට නොගිහින් අපේ රට තුල තියාගෙන අපේ මේ රට
ශාස්ත්‍රීය තත්ත්වවල පත් කරගන්නට. අන්න ඒකට තමයි අපි මෙන්න මේ වැදගත් දේශපාලනයක් වෙනුවෙන් අපි සිවිල් සමාජ විදියට සිවිල් සංවිධාන විදියට ඒක රාශි වෙන්න කටයුතු කරේ. එතකොට අපේ අටවැදෑරුම් වැඩපිළිවෙලත් එකඟතාවයක් තියෙනවා. ඒත් එක්කම අපේ කරුණු 60ක වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සියලු දේවල් වගේම මේ මජර දේශපාලනය වැදගත් දේශපාලනයක් බවට පත් කරන්න. මේ රටේ තරුණ පරම්පරාව, දරු පරම්පරාව අර යන්න හිතන රටවල් වල තියෙන අන්නේ වැදගත් දේශපාලනය මේ මහ පොළවේ හදන්න මේ මැතිවරණය පාදක කරගන්න අපි සැලසුම් කරනවා, කටයුතු කරනවා. ඒ පණිවිඩය දෙන්න තමයි අපි මේ ස්ථානයට අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආවේ. ඉතින් අපිට සරලව කියන්න තියෙන්නේ එකම එක කතාවයි. අම්මට වයසයි, අම්මා පණා දිනවා, පුතු ටික මරා ගන්නවා. අම්මගේ සත්කමක් තියෙනවා තමයි අවුරුදු 3කින්. අම්මගේ සත්කම ගැන කියන්නේ නැතුව අම්මගේ ලෙඩේට හේතු වෙච්ච උන් හොය හොය එකිනෙකාට චෝදනා කර කර යනවා. අපි අම්මගේ සත්කම කරන්න අවශ්‍ය වෙන ඒ වෛද්‍යවරයා ළඟට ගෙනියන්න ඕන ගයිඩ්ලයින් එක, මාර්ගෝපදේශ ටික හරිගස්සලා තියෙනවා මහපොළවෙන්. අපේ අම්මා තමයි ඔබත් මමත් අර උදේ ඉඳන් රෑ වෙනකන් අහන අභිමාණයෙන් කතා කරන ඒ අපේ මාතෘභූමිය. මෙන්න මේ විනාශය වළක්වන්න අවශ්‍ය කටයුතු කරන්න තමයි අපි ආවේ. ආරාධනා කරනවා අපේ අටවැදෑරුම් වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා අපේ දුලාර මහත්මයාට අපි ඉදිරිපත් කරමු.